සුබ දවසක් හැම දෙනාටම ඔන්න ඔයාලට අද අපි කතා කරන්න යන්නේ ඔයාලා ඉල්ලපු කන්සෙප්ට් එකක්. ඔයාලට මතකද අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඇනිමේෂන් ක්‍රියේට් කරලා මුදල් උපයන හැටි. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලුවා ඒ වීඩියෝ එකේදී මතක ඇති AI ටූල් එකක් භාවිතා කරලා මේ වගේ ඇනිමේෂන් කාටුන් ඇනිමේෂන් හදන හැටි කියලා දෙන්න කියලා. ඔන්න ඔයාලගේ රික්වෙස්ට් එක මත ඔන්න අද මම වීඩියෝ එකක් ගෙනාවා කොහොමද AI ටූල් එකක් භාවිතා කරලා කාටුන් ඇනිමේෂන් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. හොඳයි. ඉතින් මේ වගේ ඇනිමේෂන් ක්‍රියේට් කරන්න මේ වෙනකොට AI ටූල්ස් ගොඩාක් තියෙනවා. රයිට්? AI ටූල්ස් ගොඩාක් තියෙන ඉතින් හැම ටූල් එකම මට එක වීඩියෝ එකකින් කතා කරන්න බෑ. ඒ නිසා මම අද එක ටූල් එකක් සිලෙක්ට් කරගත්තා ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මේ ටූල් එකෙන් අපිට 3D ඇනිමේෂන් ක්‍රියේට් කරන්න පුළුවන්. රයිට්? ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් ඒ වීඩියෝ එක බැලුවොත් තමයි ඔයාලට මේ වීඩියෝ එකේ වටිනාකම තේරෙන්නේ. මොකද අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඔයාලට මතක ඇති 2D animation GIF වගේ දේවල් ක්‍රියේට් කරලා අපි මුදල් උපයන්නේ කොහොමද කියන දේ කතා කරා. රයිට්? මුදල් උපයන්නේ කොහොමද කියලා කතා කරා. ඒ වගේම GIF කියන දේත් වැදගත්. දැන් අපි ඔයාලා කැමති නම් මට තව වීඩියෝ එකකින් GIF ගැනත් කියන්න පුළුවන්. GIF තප්පර කීපයක් යන්නේ GIF එකට අපිට ඩොලර් 30ක් හම්බෙනවා කියලා ඔයාලා දන්නවා. හරි? ඒ ගැනත් වීඩියෝ එකකින් කියන්නම්. ඔයාලා ගොඩක් ඉන්ට්‍රස්ට් කියලා මම දන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් ඇත්තටම කමෙන්ට්ස් කරලා තිබුණා ගොඩක් සතුටුයි ගොඩක් උනන්දුවෙන් මේකත් එක්ක සම්බන්ධ වෙන නිසාම ඔන්න ඉක්මනින්ම මේ වීඩියෝ එකත් ඔයාලට ගෙනාවා. හරි. ඉතින් මේ වීඩියෝ එකත් බලලා ඔයාලට තව මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ ඉන්ට්‍රස්ටින් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ ඔයාලා මේ සම්බන්ධ උනන්දුද. එහෙනම් අපි තව ගොඩක් දේවල් අපිට ෂෙයා කරගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ ටූල් එක අද මේ ටූල් එකට අවශ්‍ය කරන ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. මේක ඇවිල්ලා අපිට ෆ්‍රී වැඩක් ගන්න පුළුවන් ටූල් එකක්. ඉතින් මේ ටූල්ස් ගොඩක් තියෙනවා. මේ ටූල් එකෙන් ටූල් එකට සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්. හරි. එක එක ටූල්ස් වලින් එක වැඩ තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් මේ ටූල් එකෙන් කොහොමද වැඩේ කරන්නේ කියලා අපි කතා කරමු. ඉතින් මේකෙදි මුලින්ම ඔයාට සයින් අප් වෙන්න පුළුවන්. සාමාන්‍ය account එකකට sign up වෙන විදිහට තමයි මේකෙදී ඔයාගේ email password දාලා sign up වෙන්න තියෙන්නේ. ඉතින් ඒ ගැන අමුතෙන් ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. හරි. ඉතින් ඊට පස්සේ මේ වගේ ඔයාලට interface එකක් හම්බෙයි මේකේ account එක create කරාට පස්සේ. දැන් හොඳට තේරුම් ගන්න මේකේ අපිට 100ට 100ක් free දෙන්නේ නැහැ. හැබැයි අපේ වැඩේ කරගන්න අපිට පොඩි animation එකක් create කරගන්න මේක ප්‍රමාණවත් free කරගන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් මම මේක කියන සමහර ඒවා පේඩ් කරපු කියන්නේ ෆ්‍රී වර්ෂන් නෙමෙයි ප්‍රෝ වර්ෂන් එකට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒවා මම ඔයාලට මේක කියන ගමන් කියන්නම්. සහ මේකෙදි ෆ්‍රී අපිට ක්‍රෙඩිට් 20ක් හම්බෙනවා. ඒ ක්‍රෙඩිට් 20 ඉවරනොත් අයිත අලුත් account එකක් හදන්න තියෙන. ඉතින් අලුත් account එකක් හදුවට පස්සේ නැවතත් ඔයාලට ක්‍රෙඩිට් 20ක් හම්බෙනවා. ඉතින් ඒ ක්‍රෙඩිට් 20ෙන් ඔයාලට අවශ්‍ය වැඩටි කරගන්න පුළුවන්. රයිට්? ඉතින් මේකෙදි ඔයාට animation create කරලා හිතන්නකෝ ඔයාට හොඳ ලොකු project ආවට පස්සේ හොඳ budget එකකට project ආවට පස්සේ ඔයාට ඕන මේකේ paid plan උනා මිලදී ගන්න පුළුවන්. මොකද ඔයාට හොඳ budget එකක ඊට පස්සේ වැඩ කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාට මුදල් එන්න එන්න මේ animation create කරලා ඔයාට මුදල් ලැබෙන්න ඔයා try කරන්න තව තව හොඳ quality product එකක් quality animation එකක් create කරන්න. එතකොට මේවට invest කරාට ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මුලින්ම ඔයා පොඩක් free මේ දේවල් කරලා මේක පොඩ්ඩක් apply කරලා බලන්න ඔයාට මේ වැඩේ කොහොමද set වෙන්නේ කියලා. හරි. ඉතින් මේකේ මේ ටූල් එකේ මම අවශ්‍ය කරන දේවල් බේසික් දේවල් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයා මේක කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයා මේක try කරේ නැත්නම් ගිහිල්ලා බලන්න ඕනේ. මේවා click කරලා මේවත් එක පොඩ්ඩක් engage වෙලා බලන්න. එතකොට ඔයාලා හොඳටම set වෙයි මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මේකේ ලොකු කතා ටිකක් නැහැ. මේකේ දැනගන්න ඕන දේවල් ටික මම කියන්නම්. මෙන්න මෙතන තියෙනවා template කියලා එකක්. මේ template එකෙන් අපිට පුළුවන් මෙන්න මේ background එක වෙනස් කරන්න. ඔයාලට පේනවා දැන් මෙන්න මෙතනදී අපිට මේ දැන් මේ තියෙන මේ කැලෑවක ටෙම්ප්ලේට් එක බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒක අපිට මෙන්න මෙතන වෙනස් කරන්න පුළුවන්. මේකේ ෆ්‍රී වර්ෂන් එකේ ටෙම්ප්ලේට් දෙකක් තියෙනවා අපිට. එක්කෝ මේක එක්කෝ මෙන්න මේක දාගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට ගැලපෙන විදිහට ටෙම්ප්ලේට් එක ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆ්‍රී වර්ෂන් එකකින් මේ වගේ ඔයාලට මෙහෙම animation එකක් ක්‍රියේට් කරලා තියාගන්න එක වටිනවා. ඔයාගේ portfolio එකට උනත් ඔයාලට මේ වැඩ කරගන්න පුළුවන් ඊට පස්සේ. හරි. දැන් වැඩේ මෙහෙමයි. මෙන්න මේ වගේ හරි ටෙම්ප්ලේට් එකේ වැඩේ. හරි. ඒත් එක්කම තව දෙයක් කියන්නම් මම මෙන්න මෙතන. රයිට්. මෙන්න මෙතන තියෙනවා ෂෙයා කියලා බටන් එක. මේ ෂෙයා කියන බටන් එකෙන් ඔයාට ඔයා ක්‍රියේට් කරන animation එකේ aspect ratio එක හදාගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන තියෙනවා ratio කිහිපයක්. සාමාන්‍යයෙන් අපි Facebook, Instagram වලට මෙන්න මේ 1:1 ratio එක අපිට set වෙනවා. I think ඒ විදිහට ඔයාලා ගැලපෙන විදිහට ratio එක ඔයාලා මෙන්න මෙතන create කරගන්න පුළුවන්. හරි.
ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාට වෙන රේෂක දාලා බලන්න පුළුවන් මෙතන මේ ෆුල් ලෙන්ත් එකට හම්බෙනවා රයිට් මේ HD විදියට මේක ඔයාගේ කැමැත්ත පරිදි මෙන්න මෙහෙම ඇස්පෙක්ට් රේෂක හදා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා animation කියලා ඔප්ෂන් එකක් මෙන්න මේ animation වල දැන් හිතන්න මේ ගර්ල් මොකද්ද කරන්න ඕන කියන දේ තමයි මේ animation වල තියෙන්නේ right මම දැන් මේක නිකන් play කරන්න ගුවාට welcome to the Crikey AI animation maker where anyone can create 3D content check out the left hand bar for dialogue animations welcome to the Crikey AI right ඔන්න ඔයගේ පොඩි clip එකක් නේ දැන් මෙතන තියෙන්නේ ඉතින් මීට අමතරව ඔයාට දැන් මේ මෙයා දැන් මේ play කරන animation වලට අමතරව තව animations add කරන්න පුළුවන් හරිද එතකොට හිතන්න මෙන්න මේ animation එක දැන් අපිට මෙන්න මෙතනට animation එක add කරන්න ඕනේ මම මෙන්න මේක මෙතනින් තියලා right මෙතනින් තියලා මම මේක මේ jump for joy කියන එක ඇඩ් කරනවා. ඔන්න ඔයාලට පේනවා මෙන්න එක ඇඩ් වුණා. ඉතින් අපි play කරලා බලමු. මෙන්න මෙයා මේ Welcome to the Crikey AI animation maker where anyone can දැන් දෙකෙනි ඉල මම play කරන්නම්. මෙන්න බලන්න. අන්න අර වගේ. Welcome right jump එකක් දානවා. හරිද? ඊට අමතරව අපිට පුළුවන් මේ jumping jacks කියලා option එකක් තියෙනවා. අපි ඒකත් ඇඩ් කරමු. මම මෙතෙන්ට ගෙනියනවා. මෙන්න මේ jumping jacks. හරි? මේක වාට ලෙන්ත් එක හදාගන්න පුළුවන් කොච්චර වෙලාවක් මේක මේ animation එක play වෙන්න ඕනද කියලා. මෙන්න මේවා පොඩ්ඩක් ඔයා මේ විදිහට drag කරලා මේක හදාගන්න පුළුවන්. මෙන්න බලන්න දැන් මෙයා jumping jacks කරන හැටි ඔයාලා බලා ගන්න පුළුවන් මේ. Right. ඉතින් අන්න ඒ වගේ මෙතන තියෙන animations ඔයාලට මේ විදිහට add කරගන්න පුළුවන්. හරි ඔයාගේ character එකට මේ වගේ animations add කරගන්න පුළුවන්. Right. ඊට පස්සේ මෙන්න මෙතන background කියලා option එකක් තියෙනවා. Right ඊට පස්සේ මෙන්න මෙතන මේ avatar එක තියෙනවා දැන් මේකේ මම වැදගත් වැදගත් points ටික වලට කියලා දෙන්නම් ඔයා ඊට පස්සේ මේවා try කරලා බලන්න එතකොට ඔයාට හැමදේම set වෙනවා ඉතින් දැන් මේ තියෙන මේ avatar 2 කියන character එක තමයි මේ තියෙන්නේ ඉතින් මේකේ ඔයාට අවශ්‍ය character එක මේ වගේ change කරගන්න පුළුවන් හරි ඔයාට ගැලපෙන character එකක් මෙන්න මේ වගේ set කරගන්න පුළුවන් ඔයාට ගැලපෙන විදිහට හරි ඊට පස්සේ හරි ඊට පස්සේ වැදගත් දේ තමයි දැන් මෙතන මොකක් හරි වොයිස් එකක් දානවා නම් හරි අදාළ කැරක්ටර් එකට වොයිස් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඒක පුළුවන් මෙන්න මෙතන ඔප්ෂන්ස් මම දෙකක් කියලා දෙන්නම් එකක් තමයි මේ ස්ක්‍රිප්ට් කියලා එකක් තියෙනවා මෙතනදී ඔයා ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් ඔයා ටයිප් කරපු මොනවාද දෙබස කියන දේ මෙන්න මෙතන දාලා ඔයාට පුළුවන් මෙන්න මෙතන ඒකට ස්ක්‍රිප්ට් එක කියන්නේ MP3 එක ජෙනරේට් කරන්න වොයිස් එක ජෙනරේට් කරන්න හරිද එහෙම ජෙනරේට් කරලා ඒක ඊට පස්සේ ඇඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙනම ඔයා ජෙනරේට් කරපු ඔඩියෝ එකක් තියෙනවා නම් හරි වාගා ඔඩියෝ එකක් තියෙනවා නම් ඒ ඔඩියෝ එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මෙතනට බ්‍රවුස් ගිහිල්ලා වාගේ මැෂින් එකේ තියෙනවා නම් එහෙම අප්ලෝඩ් කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් මේ වෙනකොට පිටතින් ස්ක්‍රිප්ට් ටු වොයිස් ජෙනරේට් කරන්න පුළුවන් ටූල්ස් තියෙනවා නේ දැන් මෙන්න මේ වගේ එක්සැම්පල් එකක් ගත්තොත් මේ නැචරල් රීඩර් කියන්නේ ඕනම අපේ ස්ක්‍රිප්ට් එකක් අපිට වොයිස් එකකට ජෙනරේට් කරන්න පුළුවන් හොඳ ටූල් එකක් හරි ඉතින් ඒ වගේ ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන් right to so, then මේක මම ඔයාලට පෙන්වන්නම් දැන් මේ තියෙන්නේ natural readers ලා දැන් මේ වගේ readers ලා කීප දෙනෙක් ඉන්නවා දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙයා by activating auto tagging your productivity soars as it seamlessly locates and retrieves vital right ඉතින් එයාගේ voice එකට ඔයාට set නම් ඒ voice එකෙන් ඔයාට audio එක නිර්මාණය කරගන්න පුළුවන් හරි දැන් මෙතන get started for free ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේක දැන් මේ මම select කරගත්තු character එක දැන් මෙයාගේ voice එකට voice එකෙන් තමයි audio එක නිර්මාණය වෙන්නේ හරි දැන් මෙතන play කරොත් drag and drop your files or type paste and edit text here right ඔන්න ඔය වගේ audio එක දැන් ඔයාට අවශ්‍ය කරන script එක මෙන්න මෙතන මේවා අයින් කරලා script එක මෙතන දැම්මට පස්සේ ඒ script එකට අනුව ඔයාට වොයිස් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතන සේව් කරගන්න තියෙන MP3 විදිහට ඒ සේව් කරගත්ත එක ඔයාට පුළුවන් මේ AI ටූල් එකට අප්ලෝඩ් කරගන්න හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේකේ වොයිස් මෙන්න මේ කොටසට තමයි ඔයා ඇඩ් කරගන්න ඕනේ හරි ওই විදිහට ඔයාට කරගන්න පුළුවන් වොයිස් පැත්ත ඔඩියෝ පැත්ත හදාගන්න පුළුවන් හරි ඊට පස්සේ මේකෙදී ටෙක්ස්ට් එකක් ඔයාලට ඇඩ් කරන්න තියෙනවා නම් මේ ටෙක්ස්ට් එක මෙන්න මේ වගේ ඇඩ් කරන්න පුළුවන් දැන් උදාහරණයක් ගත්තොත් මේකේ මේ තියෙන ටෙක්ස්ට් එක අන්න ඒ වගේ ටෙක්ස්ට් ඔයාලට මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා ඇඩ් කරන්න පුළුවන්
හරි මේවා ඕන වෙලාවකට එඩිට් කරන්න පුළුවන් රයිට් මේවා ඔයාට අලුතෙන් ඇඩ් කරන්න පුළුවන් මකන්න පුළුවන් ඕන දෙයක් වට මේවා කරන්න පුළුවන් ඔයා කැමති විදිහට මේවා එඩිට් කරගන්න තියෙනවා හරි ඉතින් ඔය වගේ දේවල් තමයි මේකේ ගොඩක් වැදගත් දේවල් විදිහට වාට ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් ටික ඊට අමතරව මේකේ පොඩි පොඩි ගොඩාක් දේවල් තියෙනවා ඒක පොඩි පොඩි වෙනස්කම් කරන්න ඉතින් ඒවා ඔයා මේකත් එක්ක මේ ටූල් එකත් එක්ක පොඩ්ඩක් එන්ගේජ් වෙලා ඉන්නකොට වාට ඒවා අහු වෙනවා අර මං කලින් කිව්වා වගේම දැන් මේකේ මේ බාන ටෙක්ස්ට් එක උනත් ෆ්‍රී දෙනවා ටෙක්ස්ට් කීපයක් ඊට අමතරව වෙනත් ටෙක්ස්ට් වලට යන්න වෙනවා නම් ඒවා ප්‍රෝ වර්ෂන් එකකට තමයි දෙන්නේ. ඒ කියන්නේ මුදල් ගෙවලා ප්‍රෝ වර්ෂන් එක ගත්තොත් තමයි ඒ ඊට වඩා දේවල් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී වාට මං අර කලින් කිව්වා වගේම වාගේ ආරම්භක පියවරේදී මේක ෆ්‍රී ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඕනම ටූල් එකක් එහෙම තමයි. ඕනම AI ටූල් එකක් ෆ්‍රී දෙනවා. ඊට වඩා හොඳ ෆීචර්ස් ගන්න ඕන නම් ප්‍රෝ වර්ෂන් එකට යන්න වෙනවා. ඉතින් මෙතනදී ඔයාට සාමාන්‍යයෙන් සාම්පල් වීඩියෝ ක්ලිප් එකක් පොඩි මොකද අපි ලොකු වීඩියෝ ක්ලිප්ස් නෙමෙයි මෙතන ක්‍රියේට් කරන්න වල දන්නවා. අපි කලින් කතා කරා තප්පර 30ක තප්පර 60ක වීඩියෝ ක්ලිප්ස් වලට තමයි අපි ඩොලර් 130ක් වගේ ඉන්කම් එකක් හොයන හැටි මම කිව්වා. ඉතින් ඒ නිසා පොඩි වීඩියෝ ක්ලිප් එක ගන්න. එතකොට මේකේ ෆ්‍රී වලින් ඔයාලා ට්‍රයි කරන්න පුළුවන් ෆ්‍රී වර්ෂන් එකේ. හැබැයි ඔයාට වාට හොඳ බජට් එකක් ලැබෙනකොට වාට හොඳ ඕඩර්ස් ලැබෙනකොට කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක වැඩි කරන්න වාට හොඳ මේකේ ප්‍රොවර්ෂන් එකට ගියර පාඩු නැහැ. හරි. ඉතින් ඒක ඔයා ගැතේ තමයි තියෙන්නේ. වාට ලැබෙන බජට් එක අනුව. හරි. ඉතින් ෆයිනලි ඔයා මේ විදිහට මේකට අවශ්‍ය කරන බේසික් දේවල් කැරක්ටර් එක, වොයිස් එක, ටෙක්ස්ට් එක මේ දේවල් ඇඩ් කරාට පස්සේ ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේකේ ෂෙයා ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් වීඩියෝ. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් වීඩියෝ ක්ලික් කරලා එක්ස්පෝර්ට් ක්ලික් කරාම ඔයාට ඔයාගේ ඔයා ක්‍රියේට් කරගත්තු වීඩියෝ එක මෙන්න මේ වගේ MP3 ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට වට ඕක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ වට කස්ටමර්ට යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. කැමති විදිහකට වට ඒ දේවල් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් මොකද හිතන්නේ ඔන්න අද කියලා දුන්නු මේ කන්සෙප්ට් එක ගැන මේ ටියුටෝරියල් එක ගැන ඔයාලට සෙට්ද ID එකක් ආවද AI ටූල් එකකින් කොහොමද animation create කරන්න කියලා. ඉතින් මෙතනදී මේ ටූල් එකෙන් ඇත්තටම අපි 3D animation තමයි create කරේ. ඊට අමතරව 2D animation create කරන්න පුළුවන් tools තියෙනවා. GIF create කරන්න පුළුවන් tools තියෙනවා. ඉතින් ඒවත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කලින් වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එකේ තමයි අපි කතා කරන්නේ මේ අපි නිර්මාණය කරන animation වලින් මුදල් උපයන්නේ කොහොමද කියන දේ අපි කලින් කතා කරා. ඉතින් ඒක බැලුවේ නැත්නම් බලන්න මම description එකේ දාන්නම් සහ අපිට තියෙනවා ඉස්සරහට කතා කරන්න GIF create කරන හැටි. රයිට් පල්ලෙන් කමෙන්ට් කරන්න ඔයාලට GIF ක්‍රියේට් කරන්න හැටිත් අවශ්‍ය නම් සහ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න ඔයාලට මේකේ වටිනාකමක් තිබ්බද මේකෙන් දැනුමක් ගත්තද කියලා කමෙන්ට් කරන්න. ඉතින් මතක තියාගන්න හැම දෙයකටම ප්‍රැක්ටිස් එක තමයි මුල් තැන. ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න තමයි ඔයා පොලිෂ් වෙන්නේ. ඉතින් මේ දේවල් ට්‍රයි කරේ නැත්නම් වැඩක් නැහැ. මේවා ට්‍රයි කරලා බලන්න. සහ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. යාළුවටත් මේ නොලෙජ් එක බෙදන්න. තාමත් SLTV subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉස්සරහටත් මේ වගේ අලුත් දේවල් අපි බෙදා හදාගමු. එහෙනම් හැම දිනාටම ජය වේවා.